ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. මම අචල දිවාක ජෝතිෂවේදී. අපේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරා මෙතෙන්ට ඉන්නේ අරගලේ හිටපු අය තවද අරගලයක ඌමනාව තියෙනවා කියලා. අතවසෙම්ම ඒ මතය වෙනුවෙන් අපි අප කැප වෙනවා. අපිට පක්ෂයක් පාටක් ජාතියක් ආගමක් ભેදයක් නැතුව මේ රටේ මේ ජනාධිපතිතුමා හදනවා තවත් අවුරුද්දක් ඡන්දයක් තියාගන්න නැතුව තව අවුරුද්දක් තුනෙන් දෙකක් කරන් දික් කරගන්න. එතකොට අපි පක්ෂවලට පාටවලට ජාති ආගම් වශයෙන් ભેද බින්න උනොත් මොකද? මොකද අපි අරගලයේ කලේ කිසිම පක්ෂයකට පාටකට ජාතියකට ආගමකට අවනත නොවේ. ගෝටා ගෝ කියන මාතෘකාව අරගෙන උඹලා අපෙන් හොරෙන් ගත්ත සල්ලි නැවත දීපියව් කියන සටන් පාඩෙන් තමයි අපි අරගලයේ කලේ. මොකද මේ විධායක ජනාධිපතිවරු හැදෙනවා මානසික පිස්සුවක්. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, ඊතර ගෝටා, මහින්ද මේ හැමෝම මේ විධායක ජනාධිපතිවරුන්ට හැදෙනවා පිස්සුවක්. ඒ පිස්සුවක් දැන් කනිල් මහත්තයාට හැදිලා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හැටියට ඡන්ද 25000ක් අරගෙන එතුමා මේ බලයෙන් යන්නේ නැතුව ඡන්දෙට මංකොල්ල කමින් ජනතාවගෙන් අහන්නේ නැතුව ජනතාවගේ ජනප්‍රසාදය දිනා ගන්න බැරුව ෂෝට්කට් එකක් දාලා මේ ජනාධිපතිකම අවුරුද්දකට දිනු කර දික් කර ගන්න හදනවා. මේකට අපි හැමෝම විරුද්ධයි. ඒ නිසා තමයි මේ අවස්ථාවේ මෙතෙන්ට අපි සහභාගී වෙලා සිටින්නේ. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන තෝක කළා. එදා ජේ.ආර්. ජයවර්ධන මොකද කළේ? අද මොකද රනිල් වික්‍රමසිංහ ගන්නා වූ ක්‍රියාමාර්ග වලින් අපිට තේරෙනවා රනිල් වික්‍රමසිංහ ඡන්දයක් තියන්නේ නැහැ කියලා. සිංහල බෞද්ධයෝ ඉන්නවා 170ක් පමණ. ඒ සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිය මංගල්‍ය වූ පොසොන් පොහොයට හා මිහින්තලයට එතුමා කරන්නේ මොකද්ද? ආගමික වශයෙන් වෛරය ප්‍රකාශ කරන අවස්ථාවක්. සිංහල බෞද්ධ මිනිසුන්ගේ ඡන්දවල බලාපොරොත්තුෙන් ඡන්දයක් තියෙනවා නම් මෙයා ඒක කරනවද? නැහැ. මෙයාගේ මාමණ්ඩි තමයි ජේ.ආර්. ජයවර්ධන. එයා මොකද කළේ? එදා ලබුදුවේ ශ්‍රීධම්ම නායක හාමුදුරන්ගේ ගැටඹේ විහාරයට ගැහුවා කටුකම්බි. කටුකම්බි ගැහුවා. ඒ බෑනා ඒ මාමණ්ඩි කරේ. එතකොට මේ බෑනා මොකද කරන්නේ? මිහින්තලයට ගහනවා. එහෙනම් අපේ සිංහල කියමනක් තියෙනවා, තාත්තා කරදේ පුතා නොකරොත් නොට්ටික පුතා කියලා. ඒ වගේ මම කියනවා මාමණ්ඩි නොකරදේ බෑන කරොත් පුතා. අපි ඉස්සරහ කියලා මම කියන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ හිතාගන්න. ඒ නිසා ඕගොල්ලන්ට තේරෙනවා ඇති. බලන්න අපේ ක්‍රිකට් මේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ අපේ ආත්ම ගෞරවය. අති පූජනීයත්වයට පත්වන ක්‍රිකට් කියන්නේ අපේ ආඩම්බරය. පූජිතන ලෝක පූජිතන අපේ ක්‍රීඩකයෝ. අපේ ක්‍රීඩාව ලෝකෙ ප්‍රසිද්ධ වුණා. අද බලන්න මේ ක්‍රිකට් පාලක මණ්ඩලය වංචාකාරීව ඉඳගෙන මේ කරන දේ අපේ ක්‍රිකට් පල්ලෙහාට ගියා. එතකොට මේ ජනාධිපතිතුමාට පුළුවන් ද ඡන්දයකට මිනිසුන්ගෙන් අහන්න? මේ ලංකාවේ ඉන්න සියලුම දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු ක්‍රිකට් වලට ආදරෙයි. දෙමළ අය සෙල්ලම් කරනවා, සිංහල අය සෙල්ලම් කරනවා. ඒක අපේ අභිමානය. අපේ ක්‍රිකට් පල්ලෙහාට දාලා, අපේ ක්‍රිකට් පහතට දාලා ජනාධිපතිතුමා ඡන්දයක් තියන්නේ නැහැ. මේ ජනාධිපති ඡන්දයක් තියන්නේ නැහැ. මොකද ඒ ජනාධිපති දැනගන්නට ඕනේ මේ මිනිසුන්ගේ සාපයෙන් මිදෙන්න. අද ක්‍රිකට් පාලක මණ්ඩලය වෙලා තියෙන්නේ මොකද? ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය පරදින්නේ ඇයි? මිනිසු දන්නවා ක්‍රිකට් පාලක මණ්ඩලය වංචාසහගතයි කියලා. ඒ නිසා මේ ක්‍රිකට් පරදින්නේ ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයට අපෙන් බැනුම් අහන්න සලසන්නටයි. ඒ නිසා එහෙම වැඩ කරමින් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයන් ඇහුවොත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්න ගැන එතුමා මොකක්ද දෙන උත්තරය? එතුමා කියනවා නෑ, හොරකම් වංචා දූෂණ කතා කරනවා නම් යන්න ඕනේ විජය රජු දක්වා කියලා. එතුමාගේ සංකල්පය ඒකයි. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා මේ රටේ කරපු හොරකම් මැරකම් කතා කරනවා නම් යන්න ඕනේ කාටද? එතුමාට අවශ්‍ය නෑ ඒ රාජපක්ෂරුන් අල්ලා දෙන්න. එතුමාට අවශ්‍ය වෙන්නේ කිව්වොත් කියනවා යන්න කියලා විජය රජුන් කාලේ දක්වා. ඒක තමයි එතුමාගේ තුනුතුව. එහෙනම් මම මෙතෙන්ද කියන්නේ මේ රටේ මිනිසුන්ට අපි පක්ෂ පාට ભેදයෙන් තොරව මේ රටේ මේ ඡන්දය දිනා ගන්න වැඩපිළිවෙලක් කරන්න ඕනේ. මම අදත් කියනවා මෙතුමා මේ ඡන්දය තියන්නේ නැතුව මෙතුමා ඡන්දර වංගුවක් දාන්න හැදුවොත් අපිට පාරට බහැලා ඒ නැවත අරගලයක ඌමනාව අපිට දැන නිසා තමයි මම මේ අවස්ථාවට සහභාගී වුණේ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සමගි කරලා මේ අරගලයට සහභාගී කරලා අපිට තියෙන්නේ ගලු සටනක්. මේ ගලු සටනෙන් තමයි අපට ඡන්දය දිනා ගන්න පුළුවන්. අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයත් අනුර කුමාර මහත්තයත් මේ සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද ඒගොල්ලන්ගේ ස්ටේජ් වල ඉන්නේ දූෂිතයෝ. අනුර කුමාර මහත්තයා ගාව ඉන්නවා දූෂිතයෝ වාඩිලා. ඒගොල්ලන්ගේ කැරැල්ල මර්ධනය කරපු ඒගොල්ලන්ව ඝාතනය කරපු මිනිස්සු අද ඒගොල්ලන්ගේ පුටු වල ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ගාවත් එහෙම කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට මේක කරන්න බෑ. මොකද ඒ දෙන්නටම ඒ දෙන්නගේ අසමගිය නිසා මේ වැඩේ කරන්න බෑ.
watching the Life Traveler Channel.